බාගෙට තව මාසයයි. ඒ වුණාට මට අර ග්‍රීක නාට්‍යකාරයන්ගේ නම් මතක හිටින්නෙම නෑනේ බා. අයියෝ ආගමි සොපොක්ලිස් යුරිපිඩිස් ඊස්කිලස් තව කවුද බං දිවාග තිනවා. කෙල ගහපන්කෝ එතකොට වැටි. මේ ඇති බං මං නිදා ගන්නවා. නිදාගෙන කොහොමද ඒ තුනක් දාන්නේ? දැන් පාන්දර එකමාරයි. මේ අපි නිදිමත යන්නත් එක පොඩි වැඩක් කරමු. දෙගොඩ හරි දාමේ මොන වැඩද බං? නිදාගමු. හරි හරි මොකක් හරි ෆෝන් නම්බර් එකක් කියපන්කෝ. කාගේ එකක්ද? කාගේවත් එකක් නෙමෙයි එකක් හදලා කියපන්. 0.77යි 65යි 25යි 540යි. ඒ ගෑනු කෙනෙක් කිලෝ කියනවා. හලෝ. මේ ඒ නම්බරේ මතක තියාගනි. හැමදාම නිදිමත ඇදුනාම කතා කරමු. තව පාරක් ගනින්. ආමිනේ දන්නවද වැඩක්? අපේ ලොකු අයියාගේ පුතා කියවේ. ඔය කොහෙද රටක් තියනවලු? ඒ රටේ මිනිස්සු ටොපියක් කෑවත් කොලේ කොහෙටවත් විසිකරන්නලු සාක්කුවේ දාගෙන යනවලු කුණු ගොඩක් අහුවෙනවා. අන්න මිනිස්සු. මේකට අපේ අය. ගෙදර තියෙන ඉඳුල් ටිකක් ගෙනල්ලා පාරට දානවා. අමුතු පිරිසිදුකමක් ඕනේ නෑනේ. තමුන් තමුන්ගේ යුතුයකම හරියට ඉෂ්ට කළාන. දැන් සුගතන් හැලපේ කාලා කොලේ අතන බිම දාපු හින්දානේ කිරි හොඳට අහුලන්න සිද්ධ වුනේ. සිරිසෙන් ළමයෝ තේ කබ වුණාද පුතේ? මොකද මේ ආපු වෙලාවෙ ඉඳන් බලාගත්තුවා තේ බලාගෙන ඉන්නවා. හරියට 18 අරන් 100ට දීලා වගේ. මොකක් හරි ප්‍රශ්නයක්ද ළමයෝ? හුණ කියන්න වගේ මං කියන්නම්. කමල කණින් අල්ලලා කණෙන් කණෙන් නෙවෙයි මං අල්ලන්නේ බෙල්ලේ. වයසකමට ඉවසනවා. ගොතම මාමේ අනුන්ගේ දේවල් වලට කට නොදා ඉන්න. කෙස්සත් පැහිලා දතුත් හැලිලා ඒ තාම බෑ තැනකට ගිහිල්ලා මිනිස්සෙක් වගේ හැසිරෙන්න. කොහම වුණා සිරිසේන කාටවත් කරදරයක් නැතුව පාඩුවේ ඉන්න මිනිස්සයා මොකද උනේ කියලා හොයලා බලනවා. අනේ ඔව් සුනිමාල් පුතේ, තව දැනුම් තේරුම් ඇති කෙනෙක් එක්ක ඒ පැත්තේ ගිහිල්ලා බැලුවොත් තමයි හොඳ. Thank you.
වගාවට හානි කරන කෘමීන් පළවා හරින අද්භේද ගැන තමයි අද වැඩසටහනෙන් අපි කතා කරන්නේ. ඒ ගැන මතක හිටින කිරියත්ත කෙනෙක් එක්කන් එනවා කියලා සිරිසේන අයියා කිව්වා. මං ගෙදර ගියා. දොරත් වහලා. අක්කත් නැහැ. මං ඒකයි මේ කෝපි කඩේට ආවේ මෙහෙට ඇවිල්ලාද බලන්න. සිරිසේන ළමයට ප්‍රශ්නයක්ද මන්දා. උදේ කඩේට ඇවිල්ලා ඔහේ බලාගත් අතේ බලාගෙන හිටියා. සුගතම් විහිළුවක් කරයි කියලා බැනලා යන්න ගියේ. සනීප නැතුවද්ද මන්දා. අපිට බැරිද ওই මිස්ලාගේ වැඩසටහන් වලට එකතු වෙන්න? හැබැයි ඉතින් මං ගොවියෙක් නෙවෙයි. ඔය බටු පැල තුන හතරක් මිරිස් පැල හතර පහක් බණ්ඩක්ක පැල පහක් හයක් තව මඤ්ඤොක්ක පඳුරු තුන හතරක් ඔච්චර තමයි ඉතින් තියෙන්නේ. ආයෙ මොනද? කිරි හොඳා මාමත් හොඳ ගොවි මහත්තයෙක් තමයි. පහලගම ප්‍රජාශාලාවට આવොත් අපේ වැඩසටහනත් එක්ක එකතු වෙන්න පුළුවන්. කුෂිකර්ම නෝනා අපේ කිරි හොඳාට ගොවි මහත්තයා කීපෙක් ගැන මං ගොඩක් අගය කරනවා. මොකද වෙන රස්සාවල් කරන කට්ටියට මහත්තයා කියන්න පුළුවන් නම් අපිට කන්න දෙන කෙනෙකුට මහත්තයා කියන්න බැරි කමක් වෙන්න බෑ. एक है तो सुनिमल महत्या मुका खरी वरदी वेट ही मक्यति तिरसेन हेम देवल कन्न मिनी एक निमे वह कुशी कर्म मिसुत यकड़ गैनी एक तैनाक नूतना क्रयाक दावालाक नैनी सड़क बार का तो इधर कल्ला मतावा नौता सुनिमल महत्या सिरिसेन कौरु आवत् उदव कन्नवाणि पीएचआई महत्याय वेडेद ग्राम सेवक महत्याय वेडेद पोलिसिये वेडेद कौरु उनात् बहला एंगेम्म उदव कन्नो ए उनाट अपे केनत् ए मिसुत् एक्क ओनवट वेडि मुलिन्नम् मं एच्चर गणन् गत्ते ने मं हितागेन हिटि अपे सिरि हरि होंद केनेक् कियला බැලින්නම් ඒ මිස් එන්නේ ගොයිය හොයාගෙන නෙමෙයි අපේ සිරිව හොයාගෙන සිරිසේන එහෙම නරක කෙනෙක් නෙමෙයි මම මේ වග කීමෙන් කියන්නේ සිරිසේන හොඳ හැදිච්ච කෙනෙක් අනිත් එක ඔය කුසිකර්ම මිස්ටත් ඒ හැටි වයසක් නැහැනේ මෙතන වයස ප්‍රශ්නයක් නැහැ වයස ගැන හිතනවා නම් ඔහොම දේවල් වෙනවය ඔච්චරටම කමලගේ හිත නරක වෙන්න මොකද උනේ සුනිමල් මහත්තයෝ වික්‍රම මහත්තයෝ मम्मे आवट गियाट दोडोन गैनी एक निमे मम्मे हेमदे अम्म की अन्नी कर्म कारण ऐतिव मगे अतट महुवेच देवाल निसा की अन्नको मोकद उने कीला दावसा मगे नमट लियुम अक्कावा कव दावत मगे नमट लियुम इन्ने सिरी कीवा मटे कडल बलान कीला कडल बल पुहामाई वेडे आहुने इन्नको मंगे गिनत पेन्दान කමලා අපි මේ ලිපිය ලියන්නේ ඔබට තියෙන හිතවත් කමටයි. මොකද ගැහණියේ ගැහණියෙකුට උදව් කරන්න ඕනනේ. සිසිසේනයි අර කුසිකර්ම මිසුයි අතර සම්බන්ධයක් තියෙනවා. මං ඇස් දෙකටම දැක්ක හින්දා කියන්නේ. ඒ ගැණි මා නැති කියා. පරිස්සම් වෙන්න. සිසිසේනයිගේ ෆෝන් එක ගැන සෙවිල්ලෙන් ඉන්න. ඊට පස්සේ මං හෙවිල්ලෙන් හිටියේ. सिरी कोल का मिधुट अरुन कथा बलो मून दिया मल हताय मना हिता पउल अवल कौर हर कर बल मुखदील होया बरवे अन्े कमला रा नितर नितर कोल करवाड़ी आय मत कोल करो नंबर लिया आय मंग अमत
उबलागे अम्मला अप्पला तो थमा खोले ओया दें उबला उड दागन मैसट कुडित्तट पानुवट दलंबुवट तन कोलेट गहन वसहिंदा अपट बाव भोगोलट फल प्रयोजन तीन सतत मेरेनवा अपिट अपे काले ओन उने पससारु करगन्न एत कोहेद उंबलट पस गैन गाणक्वत् ने उंबलट ओने අස්රන්න වැඩියෙන් ගන්න විතරයි. පේනව නේද? කුසිකර්ම නෝණගේ අපේ මේ සිරිසිනයගේ තියෙන සිරික්කිය. මේ මට කැමරාවක් තිබ්බනම් ෆොටෝ එකක් ගහලා පෙන්නනවා ගිහිල්ලා කමලට. කොහමද? හිමිජ වගේ හිටියට සිරිසේනයාගේ වැඩ. මේ ඌට කමලත් කැමති ඇත්ද? කැමති ඇති. ඌ මොකද දන්නවද? අර කුසිකර්ම මිසගින් වගාවට ඉත කුට්ටියක් හම්බ වෙනවා. අපිට නිකම් බබා පෙන්නලා වැඩේ කරගන්න ඇති. ක්‍රියාත්තව හැම රැස්වීමකටම එකයි යන්න තිබුණා. අපිට වාහනයක් එහෙම තිබුණා නා. අපි ළඟ දවසේ හොඳ වාහනයක් හොයාගමු. මේ පහළගම රැස්වීමට දැන් කට්ටිය එකතු වෙලා ඇති. මේ නෝනා ඉක්මනට යන්න. මං හිමින් එන්න. කමන්නේ මෙහෙම යමු. හැමෝම වැඩේ ගැන සතුටින් ඉන්නේ. අපිට තියෙන ටිකක් උනන්දු කරලා ගන්න විතරයි. බයිසිකල් එකේ ටයර් එකයි ටියුබ් එකයි දෙකම ගියානේ. දැන් මොකද කරන්නේ? සිරිසේන අයගේ බයිසිකලේ හදාගන්න මේ හරිය වින්කලයකුත් නැහනේ. අපි මෙහෙම කරමු. අර ගෙදර සිරිසේන අයගේ බයිසිකලේ දාලා අපි මගේ බයිසිකලේ යමු. අපි වැඩේ ඉවර කරලා ඇවිල්ලා සිරිසේන අයගේ බයිසිකලේ හදාගමු. බයිසිකල් එක ඉක්මනට හදාගෙන මං ඉහළගම රැස්වීමට එන්න. බැරි වුණොත් මේ බයිසිකල් එක කෝපි කඩේ ළඟ දාලා එතන තියෙන වෙන බයිසිකල් එකක් අරගෙන එන්න. මිසියන්. සිරිසේන අය වටයක් ඇරකිලා ඇදි සෑහෙන වෙලාවක් යනවා. මට සිරිසේන අයියා හිටියොත් ලේසි. අපි මගේ බයිසිකලේ යමු. සිරිසේන අයියා අර ළඟ ගෙදරක බයිසිකලේ දාලා එන්නකෝ. නෑ මිස්. මං කොහොම හරි ඉක්මනට එන්න. ඇයි සිරිසේන අයියා මගේ බයිසිකලේ යන්න බයද? හරි. මිස් හිතපු දේ හරි. කමක් නෑ. මම මොකටද මේ මිස්ගේ බයිසිකලේක යන්න බය වෙන්නේ? මගේ විශ්වාසම එකානේ ඔබ මට පොඩි උදව්වක් කරන්න ඕනේ පොඩි උදව්වක් ඔව් හැබැයි මේක රහසක් රහසක් මේ මං උඹට කෝපි කඩේ මොනව හරි කන්න සල්ලි කීයක් හරි දෙන්නම්කෝ අපෝ කමලක්කගේ මොකටද සල්ලි මං උදව්ව කරන්නම්කෝ මේකයි මේ අපේ සිරි කෝපි කඩේට ආපු වෙලාවට ෆෝන් එක ඉල්ලගනින් හාමුදුරුවන්ට කෝල් එකක් ගන්න කියලා ඊට පස්සේ බලපං ඒකට කෝල් කීයක් ඇවිල්ලා තියෙනවද කියලා මට දැනගන්න ඕනේ අරකි කොච්චර කතා කරනවද කියලා අරකි කිව්වේ අර කුරිසි කර්ම මිස් කිය හුටපටේ නේද ඈ ඈ මම බලන්නම්කෝ හරි 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 මේක තියාගනින්කෝ ඉප්පාප සල්ලි ඕන්නේ හරි හරි තේ ටිකක් බොන්න තියා මොකටද දැ සල්ලි ඕන්නේ මං ඉතින් වැඩේ කොල්ල දෙන්නම් කියලා කිව්වනේ හරි හරි හරි. එක්කම හත්. කමලකට නම්බරේ දුන්නනේ. මං කතා කරන්න. ආසකරේ පොඩි කොල්ලෙක්. මං කිව්වා ඕරියා සර්විස් එකකින් බඩුවකයක් ගෙනත් දෙන්න තියෙනවා. ගෙදරට එන පාර කියන්නේ. මට කොල්ල පාර කිව්වා. ගෙවල් තියෙන්නේ වැවේ තැන්නේ. මං ගේ හොයාගෙන ගියා. ෆෝන් එක අයිතිකාරයා කවුද කියලා දන්නවද?
මේ සැරේ ඒ ලෙවල් කරන පොඩි කොල්ලෙක්. හැබැයි කොල්ලා යාළුවෙක් එක්ක එළිවෙනකම් පාඩම් කරනවා. තාත්තා මේ ඊළඟම බැංකුවේ වැඩ කරන සෝම්පාල කියලා බොහොම හොඳ මිනිස්සෙක්. මං ඉතින් පුතා කරලා තියෙන හපංකම ගැන කිව්වා. ඔය වැඩේ කරන්න නම් ඇත්තේ කොළු කමට. ඒ වුණාට ඉතින් දුර දිග නොබල කරන විහිළු වලින් පවුල් අවුල් වෙනවා විතරක් නෙවෙයි ජීවිත පවා අහිමි වෙන්න ඉඩ තියෙනවා. දවලකේ බණ්ඩු ගිය වැඩේ මොකද? බණ්ඩට වැඩක් බාර දුන්නොත් දන්නවනේ. කිරි ගහට පීයෙන් යන්න වාගේ වැඩේ කොලාවු. මේ ෆෝන් කෝල් කීයක් ඇවිල්ලාද? අනේ මන් දන්නේ. මේක කියනවාද කියලා මම මේ කල්පනා කරගෙන. මේක කමලක්කට කිව්වා කියලා දැනගත්තොත් සිරිසේනයි අනිවාර්යෙන් මායික තරහ වෙනවා. නෑ නෑ බණ්ඩු මට උදව්ව කරපු කෙනේ මං කවදාවත් ආවල දෙන්නේ නෑ. අනේ කියහන්කෝ. මේ එක්කත් බෑ අප්පා. මගේ හිත දෙන්නේ නෑ කියන්ට. මේ ඉතින් මට උදව්වක් හැටියට කියහන්කෝ. කමලක්. හැබැයි හිත කලබල කරගන්න එපා. මට ඕන දෙයක් ඉවස ගන්න පුළුවන් බං. අනේ ඉතින් කියාංකෝ. මේ සිරිසේන අය එක්ක රණ්ඩු වෙන්න එහෙම බෑ උ. අනේ මේ කියනවල කියපන් නැත්නම් පලයන් යන මෙතේ. ඔව් මෙතන. ඔව් මේ උදව් කරන්න ආව මිනිහට වෙච්ච දේ බලහල්ලා පිටින්. බයිනවනේ. මේකයි උනේ. මං කෝපි කඩේට ගියා. කියනකොට කිරි හොඳයි සිරිසේන අයියා ඉදාන් අදිනු. මං හිමින්ම ෆෝන් එක ඉල්ලගෙන පැත්තකට ගියා. ඊළඟ ෆෝන් එක බැලුවා. මේ තියෙන්නේ. ඔය ඉතින් දැම්ම කලබල වුණානේ. හරි 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 කියන් කියන් කොයිද කියන්නේ ඔව්. හා කියා. විශ්වාස කරන්නට මිස් කෝල් හතරයි. අද දවසේදම හතර සැරයක් කතා කරලා තියෙනවා. ආමිනේ අද මොකද කට්ටියම නිස්සබ්ද වෙලා නඩුවක්වත් විභාග කරන්න යනවද? අද මොකද මේ හැමෝටම ගෝපි කඩේට එන්නයි කියලා කිව්වේ? මට හිතෙන්නේ කුස්කර්ම ගෑණිව ගමෙන් පන්නන්න පෙසමක් අහන්න වෙන්නේ. එහෙමද කමල හැමෝම ඉස්සරහ දික්වසාද වෙනවා කියලා කියන්නද දන්නේ. මේ බලන්නකෝ සිරිසේනයි කමලයි වෛරක්කාරෝ දෙන්නෙක් වගේ දෙපැත්ත බලන් ඉන්න හැටි. මයි යනවා හාමිනේ. එන්න මේ ඉන්නේ මං කිව්ව කමල. අර ඉන්නේ සිටසේ. මම තේරුම් කළ දෙන්න. මේ දෙන්න තමයි රෑට රෑට දෙකොඩ හරි ජාමේ අහුවෙන අහුවෙන නම්බර් වලට ෆෝන් කරපු දෙන්න. මේ ස්කෝලේ යන ළමයි දෙන්නෙක් නිසා අපි පොලිසියට අල්ලලා දෙන්නේ නැහැ. එහෙම කරන්න ඉඩ දෙන්න බෑ. ඒවට නීති තියෙනවා.
දෙන්න දෙමහල්ලන්ට ප්‍රශ්නයක් වෙච්චාම ඒක ඒගොල්ලන්ට විසඳ ගන්න දෙන්නේ නැතුව ඒකට මේ ගමේ කට්ටිය ඔකට පිරිමිත් ඉන්නවා. තාමුන්ට ඕන ඕන දේවල් ඇත්ත වගේ කී කියා බොරු ප්‍රචාර කරනවා. ඒකට අර අහිංසක කුසිකර්ම මිසුතු අල්ලගත්තා. පුතේ පුතාලා මේ රටේ වගකීම් බාර ගන්න ඉන්න ඉගෙන ගන්න දරුවෝ. දරුවෝ වුණාම විශේෂයෙන්ම තරුණ දරුවෝ ඈ වැඩිහිටියන් වගේ නෙමෙයි කලබලයි ඈ ශනිකව තීරණ ගන්නවා විනෝදයට බරයි ඒක ඔය වයසේ ඉන්න ඔයාලට ලැබිච්ච විශේෂම දෙයක් ඒත් මතක තියාගන්න සුළු වැරද්දක් ආයේ කවදාකවත් හදාගන්න බැරි ලොකු වැරද්දක් වෙන්න පුළුවන් තේරුණා सुनिमल महत्याय विक्रम महत्याय हेमोटम गोडा पिंग රසවත් හරවත් ටෙලි නාට්‍ය නිදහසේ රස විඳින්න ITN ශ්‍රී ලංකා YouTube channel එක දැන්ම subscribe කරන්න